සැමදා සමහන් සැමදා සුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සම්නිවේදන අධ්‍යනාංශයේට වසර 50ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සංජනනී ජන සම්නිවේදන හා මහජන සම්බන්ධතා උළෙල 2023 හි සමාරම්භක උළෙල සහ හරසර ප්‍රණාම උළෙල කැලණිය විශ්වවිද්‍යාලීය සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්ුණා. මෙහිදී විශ්වවිද්‍යාලයේ ජන සම්නිවේදන අධ්‍යනාංශයේ ආරම්භ කිරීමට සහ එහි ප්‍රගමණය වෙනුවෙන් කැප වූ ආචාර්ය මහාචාර්යවරුන් ඇගයීමද සිදු වුණා. එමෙන්ම සම්නිවේදන ක්ෂේත්‍රයට මහඟු සේවයක් කළ ආචාර්ය සරත් අමුණුගම මහතා ඇගයීමද මෙහිදී අපේ මාධ්‍ය අනාගතයට බලපාන පනතක් පාර්ලිමේන්තුවට මුල් කියවීමට ඉදිරිපත් කරයි කියලා. මුල් කියවීම ඒ තරම් ලොකුවට අපි ගණන් ගන්න ඕනේ නැහැ. මොකද ඊට පස්සේ උද්ඝෝෂණය කරන්න පුළුවන්, උසාවියට යන්න පුළුවන්, සංශෝධනය කරන්න පුළුවන්, ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අපි දන්නවා අවුරුදු 50කට ඉස්සලා තිබුණ මාධ්‍ය පිළිබඳ ඉගැන්වීම සියල්ලම වෙනස් වෙලා තියෙනවා මේ අවුරුදු 50 තුළ. දේශපාලනඥයින්ට වෙන්න පුළුවන්, වෙන ප්‍රභූන්ට වෙන්න පුළුවන්, කාට වුණත් දෙන්න පුළුවන් පණිවිඩයේ පළවෙනි පණිවිඩය තමයි අපි මේ කතා කරන්නේ විශාල වගකීමක් තියෙන, විශාල බලපෑමක් කරන ක්ෂේත්‍රයක්. වෙන විදිහ කරවලු විකුණන විදිහට හරි, ඉස්පිරිතාලයක් ඉස්සලා මෝචෝරුවක් දාන විදිහට හරි, මල්ශාලාවක් දාන විදිහට හරි, ඒ විදිහට මාධ්‍ය ගැන අපිට කතා කරන්න බෑ. වෙන ක්ෂේත්‍රයන් වගේ නෙමෙයි මේක, විශාල බලපෑමක් කරන්න පුළුවන් ක්ෂේත්‍රයක්. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.